ඔන්න මම ගොගෝස් දිය කරනවා. කිටි 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 කිටි. දැන් හැමෝටම පේන්න මොනවද දිය කරේ? ගොගෝස් දිය කරා. මේ හැමෝටම පේන්න ග්ලූකෝස් දිය කරුම මැඩම් ඊට පස්සේ කියනවා, "හොඳයි, දැන් බලමු අපි මේකේ ග්ලූකෝස් තියනවද කියලා." එක්කෝ අපිට පිස්සු. කාබෝහයිඩ්‍රේට් වලට තියෙනවා ප්‍රැක්ටිකල් තුනක් අපිට. පළවෙනි එක තමයි ඔක්සිහාරක සීනි හඳුනා ගැනීම. දෙවෙනි එක නිර්ඔක්සිහාරක සීනි හඳුනා ගැනීම. තුන්වෙනි එක තමයි පිෂ්ඨය හඳුනා ගැනීම. මේකේ එකක් ඔයාලා හොඳටම දන්නවා මේ වෙනකොට. පිෂ්ඨ පරීක්ෂාව, පිෂ්ඨේ හඳුනා ගැනීම. මොනවද දන්නේ? හයින් ගැන. හයින් ගැන කවර? වැරදි. ඒක තමයි. දැන් මෙන්න මේ මෙහෙම ලස්සනට හෘදය ඇඳලා ලස්සනට කුටීර ටික දාලා හරිද නිකන් එහෙම මෙහෙන් වැඩ කැලේ ටික ඔක්කොම දාලා මේ හඳුනා ගන්න කියලා කියනවා. විභාගේ මේක දැන් දෙනවා, මේ පහත රූපේ හඳුනා ගන්න. ඒතර උත්තරේ හා කියලා හැම ලියන්නේ. හරි? කෝ බලන්න. කෝ බලන්න කියන්නේ හයි. කේ? නෑ බය වෙන්න එපා. වරදින එක වරදුනොත් වරදින්න දෙන්න. හරියනවා නම් එහෙමයි. මෙතන වරදුනොත් වරද අඳුනගත්තොත් තමයි විභාගේදී වරදින්නේ නැත්තේ. කියන්. හයියෙන් කියන්. හෘදය. වැරදි. ඒ කියන්නේ නේ. ඔයාලා අඳුනගන්න ඒ බයෝවල විදිය. මානව හෘදය. එහෙම නැත්නම් මිනිස් හෘදය. හෘද වස්තුව කියලා උන්නේ. මිනිස් වස්තු කතා උන්නේ. මිනිස් හෘදේ නැත්නම් මානව හෘදේ. එහෙමම ලියන්න ඕන. මොන විදිහෙන්වත් ලකුණු දෙන්නේ නැත්තම්. ඇස දීලා තියෙද්දි ඒක ඇස කියලා තිබ්බොත් නැරදී ඉතින් අතට. ඇහැ නෙමෙයි. මොකද? මිනිස් ඇස. දැන් ඔය ද්විබීජ පත්‍රී කඳන් වල එහෙම හරස්කඩ ව්‍යුහය දෙනවා. දීලා පහත රූපය අඳුනගන්න කිව්වම ඉතින් ළමයි ලියනවා ද්විබීජ පත්‍රී ශාක කඳ. නැරදී. ද්විබීජ පත්‍රී ශාක කඳේ හරස්කඩ. මට නම් කියන්නේ අනිවාර්යෙන් ඉගෙන ගැනීම විතරද ඕන ප්‍රැක්ටිස් එක ඕනද නැද්ද? ඕනේමයි. කවුරු හරි ළමෙක් පේපර්ස් ලියන්නේ කියන එක එපා කියලා කියනවනම් ඒ දරුවට මෙඩිසින් යන්න බෑ. ඒක තර්ක කරන්න එපා. චිත් එහෙම යවන්න එපා ඒකට. යන්න බෑ. අතක වැරද්ද මොකද්ද? අයඩින්. අයඩින් ද්‍රාවණය. අයඩින් කියන්නේ මේ කළු පාට කැටයක්නේ. පිෂ්ටි හඳුනගන්න අයලින් වලින් ගල් ගහලා වැඩන්නේ. අයඩින් ද්‍රාවණයක් තියෙනවා. අයඩින් ද්‍රාවණය දාන්න ඕන. එහෙනම් අපි ඒක දන්නෙත් නෑ නේද? අපි ඔන්න ඒක දැනගත්තා හැබැයි දැන්. හොඳයි. නිර්ඔක්සිහාරක සීනි හඳුනා ගැනීම කියන එක ඉතින් අය අහන්න දෙයක් නෑ. නිර්ඔක්සිහාරක සීනි කියන්නේ කවුද? එහෙනම් මේ පරීක්ෂාවට තව කියන්න පුළුවන් ඕන නම් සුක්‍රෝස් හඳුනා ගැනීම පරීක්ෂාව. වෙරි ගුඩ්. ඔක්සිහාරක සීනි කියන්න මන් ඔක්සිහාරක සීනි ලිස්ට් එක. ග්ලූකෝස්. හයියෙන් කියන්නේ. දැන් මොකොත් කියන්නේ වැරදි කියලා. එහෙම නෙමෙයි වැරදි නැහැ කියන්නේ. කො නිරොක්සිහාරක සීනි ලිස්ට් එක කියන්නේ. ග්ලූකෝස්. ෆ්‍රක්ටෝස්. ගැලැක්ටෝස්. එතරද? මොල්ටෝස්. ලැක්ටෝස්. තව තියෙනවද? හයියෙන් කියන්නේ. තව තියෙනවද හයින්ගෙන්? තියෙන්න පුළුවන් නම් කියන්න ඕන තියෙනවා. තව තියෙනවද? හයියෙන් කියන්න. හයියෙන් කියන්න. හා තමයි මරික වාර කියන්න. තව තියෙනවද? තියෙනවා. මම මොනවද වලින් ඇහුවේ මොන සීනිද? හයියෙන් කියන්න. සියලු මොනසකරයිද මොනවාද? දැන් තේරෙනද කියලා වුණ තැන? සියලු මොනසකරයිද මොනවාද?
නිරෝක්සි හරගද ඔක්සි හරගද? එතකොට වල ග්ලූකෝස්, ෆ්‍රක්ටෝස්, ගැලැක්ටෝස් ඉදරන කීවි. දැන් අපිට ওই දරුවන්ට ওই වර්ධින ටික තියෙනව නේද? ඔක ස්වභාවිකයි. ඔක් කෙනෙකුට ඒකනේ මං AR එකෙන් අහන්නේ. ඒකයි AR එක ඔය මගේ කපටිකමම තමයි විභාග පේපර් එක හදන කෙනාගේ තියෙන්නේ. ඒකම තමයි තියෙන්නේ. පොඩ්ඩක් කට්ට කපටි. ඒ නිසා දෙනවා අර උත්තර පහේ මේක අමතරවද තිබිය හැක කියලා. අපි ජීවිතේට ඒක ගන්නෙ නෑ. දැන් ඔයාලා ඔය කියපු ලිස්ට් එක දෙනවා පළවෙනි උත්තරේට. මොකද හිතේ තියෙන එකම පළවෙනි එකේ තියෙද්දි අපිට තවත් ජොලි. ඒක එක දෙවෙනි එක සුක්‍රෝස් දාලා දෙනවා. තුන්වෙනි එක පිෂ්ඨේ දාලා දෙනවා. ළමයි හොඳටම දන්නවා ඒවා නිරෝක්සි හරගයි කියලා. හතරවෙනි එක ඔය වෙන මොන හරි මේ දම්ලයක් හරි මොකරි ගොම්ම ගොම් උත්තරයක් දෙනවා. එතකොට ළමයි ෂු කියලා පස්සේ නික දෙනවා මේට අමතරවද තිබිය හැක කියලා. තේරෙනවද? එක්කෝ එහෙත එක පිළිතුරට අමතර සංයෝජන තිබිය හැක. එහෙම නැත්නම් ඒ ලිස්ට් එකම දීලා මේට අමතරද තිබිය හැක. අපි ගන්න ඒ උත්තරේ. අපි ඒක නොගෙන ඉන්න පළවෙනි හේතුව තමයි ඒක පහ වීම. අපි ගන්න. පහ ගන්න කැතයි. ඔයාලා හොඳට මතක තියාගන්න ඒක. විභාග පේපර් හදන්නේ එහෙමයි. ඒගොල්ලෝ දන්නෝ ඔයාලා කල්පනා කරන විදිය. විභාග පේපර් එක කියලා කියන්නේ දෙන්නෙක් අතර ෆයිට් එකක්. කවුද? ඔයාලව රවට්ටන්න හදන කෙනයි රැවටෙන්න ඉන්න කෙනයි. එයා රැවටෙන්නේ නැති වුණොත් එයා දිනනවා. ඒ නිසා විභාග පේපර් එක සැකෙන් බලන්න. ප්‍රශ්නයක් බලන්න ඕන මේ මාව රවට්ටන්න වෙට්ටුවක්ද? එහෙම තමයි බලන්න ඕන. හරියයි එහෙනම් ඔන්නේ. එහෙනම් ළමයි ඔක්සිහරක සීනි කියන්නේ සියලු මොනවද? මොනසකරයිඩත් කුමක් හැර ඩයිසකරයිඩත්ද? සුක්‍රෝස් හැර ඩයිසකරයිඩත්. බලන්න අපි හිතන්නේවත් නැහැ නේ එහෙම උත්තරයක්. කො බලන්න දැන් මට කියන්නේ එහෙනම් ඔක්සිහරක සීනි යනු සියලු මොනසකරයිඩත් සුක්‍රෝස් හැර ඩයිසකරයිඩත්. එතකොට අපි බේරිලා අපි දන්න ඩයිසකරයිඩ තුනයිනේ තියෙන්නේ. තව ඕන එකක් තිබ්බත් ඒත් කමක් නැහැ. ඒත් ඒක ලිස්ට් එකේ. හරි? right එනං අපි ඔක්සිහරක සීනි අඳුනගන්න යනවා. මේකදී ඔයාලගේ ඉස්කෝලේ මේක කරද්දී මැඩම් ඉස්කෝලේ මැඩම් කියනවා මෙහෙම. හෙට ප්‍රැක්ටිකල් හැමමම ග්ලූකෝස් ගේන්න කියලා කිව්වා. හෙට හැමමම ග්ලූකෝස් ගේන්න ඕන. ගේ නැති අයගේ දෙමාපියෝ ගේන්නනවා. අන්න ඒ වගේ මම කරේ මම කියනවා. කිව්වහම දැන් ඔන්න ග්ලූකෝස් ගේනවා කට්ටිය. ඉතින් ඊට පවුවදා දැන් ග්ලූකෝස් ළමයි ගෙනවට පස්සේ ඉතින් එක එකවත් වෙනවා. ඉතින් ග්ලූකෝස් වලින් ගහ ගන්නවා. ඒ වගේ දේවල් වෙනවා. ඊට පස්සේ ලැබ් එකට මේක ගෙනිච්චාම මැඩම් තම දැතින් බීකරයක්ගෙන ඒට ජලය දමා හැමෝටම පේන්න ග්ලූකෝස් මැඩම් අරගෙන මේක දිය කරනවා. ඔන්න මම ග්ලූකෝස් දිය කරනවා. කිටි 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 දැන් හැමෝටම පේන්න මොනවද දිය කරේ? ඔවස් දිය කරා. දැන් මොනවද සීනි දේවා? ඔක්සිහරක සීනි. දැන් ඒක අඳුනගන්න යන්නේ නේ. ඊට පස්සේ දැන් මේ හැමෝටම පේන්න ග්ලූකෝස් දිය කරමු මැඩම්. ඊට පස්සේ කියනවා හොඳයි දැන් බලමු අපි මේකේ ග්ලූකෝස් තියනවද කියලා. එක්කෝ අපිට පිස්සු